පසුගිය දවසක ප්‍රසිද්ධ ක්‍රිකට් තරගාවලියක ප්‍රසිද්ධ ගායිකාවක් ශ්‍රී ලංකා මාතා ජාතික ගීතයේ යම් වෙනස් කිරීමකට ලක් කරලා ගායනා කළා. ශ්‍රී ලංකා මාතා ගීතයේ අයිතිය තියෙන සුදේශ කටුතු අමාත්‍යන් සිට කරු අග්‍රාමාත්‍යතුමායි කැබිනට් එමෙතුමා සුදේශ කටුතු අමාත්‍යන් විශේෂ භාර අමාත්‍යවරයා විදිහට මට වගකීමක් තියෙනවා මගේ අමාත්‍ය සිල්ලදරින් එක්ක ජාතික ගීය යම් කිසි විදිහකට තියෙන ක්‍රමයට එහෙම නැත්නම් ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනිව ගායනා කළොත් ඊට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ. අපි අමාත්‍යන් සේවිනුවෙන් ක්‍රියාත්මක වුණා. මම ලිඛිතවම පොලිස්පතිතුමාටත් අපදාල ප්‍රදේශන දෙපාර්තමේන්තුවටත් ඒ පිළිබඳව දැනුමක් කළා. අපි අමාත්‍යන් සේවිනුවෙන් කමිටියක් පත් කරා. ඒ කමිටු වාර්තාව මේ වෙද්දී අමාත්‍යන් ලේකම්වරයාටත් ඒ වගේම සීලු දිනාට දැන ගැනීමටත් ඒ වගේ මටත් ලබා දීලා තිනවා. එහෙන නිර්දේශ තුනක් ලබලා දීලා තිනවා. ජාතික ගී ආණ්ඩුකම ව්‍යවස්ථාවට වේ ඇති විධිවිධානයන්ට පටහැනිව ගායනා කළ අවස්ථාවකදී ගත යුතු උපදෙස් පිළිබඳව නීතිපතිවරයා වෙතින් විමසා ඒ පිළිබඳව තීරණයක් ගැනීම. ඒ වගේම ජාතික ගී භාවිතා කිරීම පිළිබඳව සුදෙස කටයුතු විශේෂ භාර අමාත්‍යවරයා මගින් රෙගුලාසි පද්ධතියක් සකස් කර ක්‍රියාවට නැංවීම. මොකද මෙවැනි අවස්ථාවක් මීට කලින් අපි දැකලා නැහැ. දැන් ඒ නිසා අපි වෙනුවෙන් රෙගුලාසි පද්ධතියක් සකස් කරලා ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇති නොවි ශ්‍රී ලංකාව පිළිබඳව අභිමානයේ කැඳෙන ජාතික ගීයට අපි ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙන රැකවරණය ආරක්ෂා කර ගන්නට ඕන. නිරන්තරයෙන්ම ජාතික කලාපීය හා ජාත්‍යන්තර උත්සව සංවිධානය කරන ක්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික ඔලිම්පික් කමිටුව මගින් ඒකේ උත්සවවලදී ජාතික ගීය ගායනා කිරීම ආණ්ඩුකම ව්‍යවස්ථාවේ ඇති විධිවිධානයන්ට අනුකූලව සිදු කළ යුතු බව සියලු ක්‍රීඩා සංගම් දැනුම් කිරීම සුදුසුයයි ඒ කමිටුව විසින් යෝජනා කරලා තියෙනවා. ඒ වගේම කියන්නට ඕන මේ වෙද්දී ගායන ශිල්පිනිය සමාව ඉල්ලලා තියෙනවා මේ සිදුවිච්ච අතපසුවීම් වැරැද්ද පිළිබඳව ලිඛිතවම අපේ අමාත්‍යංශයෙන් ඒ වගේම කමිටුවට පැමිණලා සාක්ෂි දෙද්දිත් වාචිකව මේ පිළිබඳව සමාව භජනය කරලා තියෙනවා. පරීක්ෂණයක් පැවැත්තුවා. ඒ පරීක්ෂණය තුළ වාර්තාවක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ ජාතිකයේ විකෘති වී ගායනා කළ ගායන ශිල්පිනිය මේ වෙද්දි ලිඛිතව සමාව අරගෙන තියෙනවා. මං හිතන්නේ මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී ඇති නොවන ආකාරයට කටයුතු කරමින් මේ කාරණාව මෙලෙස මං හිතන්නේ මේ අවස්ථාවේදී සමාජීයට පත් කරන්නට අපි අමාත්‍යංශයක් විදිහට කටයුතු කරනවා. බොහොම ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.